April Viseka Trust Prahare Vinditianta, Yukti Itukirima Pinusa, Sangwithane Vumadi Saka Chavag, Zoom Dakshinuse Pavatuna, a Columba Agara the Guru, Atutu Malcolm Cardinal Ranjit Himipanange, Pradahanatwe. And also, we have something special here. අපේ මේ කරගෙන යන ව්‍යාපාරයේ විශේෂ දෙයක් තියෙනවා. අපට සම්බන්ධ සමාජකෙන් 3 දෙනෙක් එක්සත් ජාතික සංවිධානයේ සමාජගතත්වයේ ලබා ගන්න නියමිතයි. ඒගොල්ලන්ට හැඳුනුම් පතක් ලැබෙනවා. ඒ අනුව මේ මාසේ අවසන් වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමග ගනුදෙනු කිරීමට ඍජු අවස්ථාව හිමි වෙනවා. මාත් ඊට ඇතුළත් වින්දිතීන්ට යුක්තිය හොයාගෙන යන ගමනේදී ඒක අපිට මහත් රුකුලක් වෙනවා. මෙතෙක් අපි හැමදාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගේටුව අසලට ගොස් ආපසු හැරිලා ආවා. ඒත් මේ මාසේ අවසන් වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමග ඍජුව ගනුදෙනු කරන්න පුළුවන්. ඔබ දන්නවා අප්‍රේල් 21 ප්‍රහාරයෙන් විදේශකින්ද මිය ගියා. ඔවුන්ගේ රටවල් මේ වන විට අපේ කණ්ඩායම හඳුනගෙන තියෙනවා. අපි තීරණය කරලා තියෙනවා ඔවුන්ගේ තානාපති කාර්යාලවලට ගිහිල්ලා ඔවුන්ගේ සහයෝගය අරගෙන ආණ්ඩුවට බලපෑමක් කරන්න. සත්‍ය මේ වන විට සංගෙවිලා තියෙනවා අපිට අවශ්‍ය මේ ගැන ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරන්න. කාදිනල්තුමනි තුසිත සෝලංගාරච්චි පියතුමා කිව්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් ඔවුන්ගේ සමාජගතත්වය ගන්න කටයුතු කරනවා කියලා. ඔබතුමා මේ කරගෙන යන ව්‍යාපාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෑමෙන් මොන වගේ ප්‍රතිලාභයක්ද ලැබෙන්නේ? අපි පුළුවන් තරම් උත්සාහ කළා අපේ රට තුළ මේ ප්‍රශ්නය විසඳලා අපේ ජනතාවට යුක්ති ඉටු කරන්න. හැබැයි ඒව අසාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන බැරෙන්න වෙන විසඳුමක් නැහැ. අපි මේ ගැන සලකා බලනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නෙමෙයි අපිත් සමග සම්බන්ධතා තියෙන බලවත් රටවලටත් අපි යනවා. අපේ රටවලට බලපෑම් කරනවා. කතෝලික පල්ලිය ඇවිල්ලා ජාත්‍යන්තර සංවිධානයක් අපිට ලෝකෙ පුරා සම්බන්ධතා තියෙනවා. අගරදුගුරු කෙනෙක් හැටියට මට තවත් සහෝදර අගරදුගුරුවරු ඉන්නවා බලවත් රටවල් වල. ඒ නිසා අපිට ඒක කරන්න පුළුවන්. අපි බලාපොරොත්තුවක් තිබ්බා මේකට දේශීය වශයෙන් පිළිතුරක් හොයාගන්න. නමුත් ඒක කෙරුණේ නැහැ. අපිට පේනවා දේශීය වශයෙන්ම මේක කිසිවක් වෙන්නේ නැහැ. නීතිපතිවරයාට තික් රාත්මක වන නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා බලන්නේ නැහැ. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට යන බැරින්න කිසි විසඳුමක් නැහැ. Therefore, we are not left with any other option but to go that way. 14 වෙනිදා මේ ඇමතිවරයා වීරසේකර ඇමතිවරයා මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා. අපි ලංකා හොස්පිටල් එකේ බෝම්බ සිද්ධිය සහ සියලු සාන්තරයන්ගේ දේවස්ථානයේ සිදුවෙච්ච බෝම්බ සිද්ධිය පිටුපස සිටින මහමුලකරුවා සොයා ගන්නවා. දෙන්නම එකයි කිය. මේ ප්‍රකාශය හු සිදු කරන්නේ මේ වෛද්‍යවරයාව තඩංගුවට අරගෙන ඊට පස්සේ ඔහුගේ ප්‍රකාශය ලබා ගන්න තිස්සෙල් තමයි ප්‍රකාශය කරන්නේ. ඒ කියන්නේ මේ ලංකා හොස්පිටල් එකේ බෝම්බ තිබ්බ එකයි මේ කොරල්ලේ බෝම්බ තිබ්බ එකයි පිටුපස්සේ ඉන්න එකම මුලකාරය කියලා වීරසේකර අමාත්‍යවරයා කියනවා. මේ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගන්න තිස්සෙල් වෛද්‍යවරයා ඊට පස්සේ අපචාරණයක් කරා කියලා පොලිසිය කියනවා. ඔහු තමයි මේ ලංකා හොස්පිටල් එකේ බෝම්බ තියන්න මුළුනේ කියලා. මේ අපිට ඉතාම පැහැදිලි ඒ නිසා කතන්දරේ මම හිතන්නේ අපිට තේරෙන හැටියට මේ බෝම්බ තියෙන සිද්ධියට කියන්නේ ලංකා හොස්පිටල් එකේ බෝම්බ තියන්නත් ඉස්සෙල්ලා ඉඳන් බොහොම ඉතාමත්ම සැලසුම් සහගතව බොහොම ලස්සනට ගොතලා පිටපත ලියලා තාම ලස්සන විදිහට මේ කරන්න උත්සාහ කිරීමක් කියලා. පිටපත තාමත්ම දුර්වල පිටපතක් කියලා අපිට තේරෙනවා. ඒ නිසා මේක අපිට අපි දකිනවා මේක නාට්‍යයක්ම තමයි කියලා. ඒක මම හිතනවා මුළු රටම දන්නවා.